ඒ දහනම වඩ ආණ්ඩුව ගැසටනිවේදනයක් නිකුත් කරා බිත්තරේක මිලතිර්රණය කරලා. මෙතෙක් මේරටේ බිත්තරේ මලතිීර්ණය කරේ. බිත්තර නිෂ්පාදක අ විසින් බිත්තර නිෂ්පාදනකයිගේ සංග මේ විසින් තමයි මෙත් දෙෙක්. අපේ රටේ බිත්තර මිලතිරණය කරේ. නමුත් දැම් මේ වෙන කොට ආණ්ඩුව මැදිහත් වඩ පටන් අරන් තියනවා බිතර ගෙඩිය මිලතිීරණය කරන්න ැම ිත රගෙ ිලතිරනය කර අ්ඩු මෙදහත්ව අයි බිතර ෙඩිය ුපිය හැටකින් තියෙනවා එනිසා පාරිබෝ කිය අට ගණ්ඩ බෑ එනිසා ිලා අඩු කරන්න ඕලිගෙන දර්කය මත. හැබැයි බිත්තර ගෙඩියක් රුපියල් හැටදක්වා මලෙ අන්ඩ බලපාපු කාරණාවමොකක් බිත්තර ගෙඩියයක් නිෂ්පාදනය කරන්න්න අආශයනවා සත්වාහාර. බඩයිරංගු සෝයාතුරුපාල ඒවගේම ෆිස්මිල් ඒවගේම ප්‍රතිජීවක අවසද විටමින්වර්ග කනිජලාවන අතිමහත් බෞතරයක් ආනයනේ මත තමයි ඇැපෙන්න්නේ. සාපේරටේ පෞගිය කන්නවල බඩේරගු නි්පාදනය. ඇන හිටයක් පෝරණනැති නිසා එනිසා සීට අසුවකරත් වඩා බඩඉරිංගූ ආනානය කරන්න සිද්ධ වුණා සෝයා අතුරුපාලා ආනයනය කරනවා ඩොලර්රේ ගෙවන්ඩෝ ුපියල් ප්‍රමාණය වැඩිුවෙන්ඩ වැඩුවෙන්ඩ නිෂ්පාදනය සඳ යන පිරිවේ වැඩුවෙන්න්නටන්ගත්තා දැම් බිත්තරගඩියක් නිෂ්පාදනය කරන්න පිරිවේ ලෙස ගරම් බලනවා පැටියෙක් පැටියෙක් ගන්න මිල ඉඩ පස්සේ පැටිය මාස හයක් තිස්සේ පැටියට කණඩ දෙනයක මා සහයකින් පස්සේ දෛනික කඩයුතු සඳහා යන පිරිවය එකුතු කරාට පස්සේ බිත්තර ගෙඩියක ඇත්ත නිෂ්පාදන පිරිවැරේ මේ වෙනකොට රුපියල් පනස් දෙගත් පනස්තුන අතර මිලකට යනවා. රජයේ සතු නි්පාදන සෞඛේ දෙපාර්තුමේන්තුව කියනවා. මේ මෙනකොට බිත්තර ගෙඩියක් නිෂ්පාදනය කරන්න රුපියල් හතලෙස්නමයයි සත පහක් යනවා කියලා. දෙපාර්දුමේන්තු හෙමකි වවත්. අපේ රටේ ගොවිීන් වර්ග කහිපයක් කියන්නවා. එකක් ගුඩා පරිමාණය ගොවියූ මද පනිමාණි ගොබිය සහ මහපරිමමාන ගොවිය දැ. බිත්තරයක් නිෂ්පාදනය කරන්න ගයාට පස්සේ. පුඩාහා මධ්‍ය පරිමාන ගොවියන්ට ආහාර අමුද්‍රව්‍ය මෙලෙදීගන්ඩ වෙලා තියෙන්නේ. ආනයනය කරන අතර මැදියන්න අතිං. පහෞගිය කාලේ සෝයා අතුරුඵල බඩිරිංගූ. සත්තුව අආහාරවලට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය, ආනේනෙ කරා රජය මැදිහත් වෙලා. හැබයි ආනේනය කරපු භාන්්ඩ කීපදනෙක් අත බෙදාගෙන. ඒ අලවිකරන්න ගියාට පස කුඩාහා මධ්‍ය පරිමාණ ගොවිට අරවෙලෙන්දා කියන ගානට ගණ්ඩ සිද්ධ වුණා. ඒනිසා කුඩා හා මධ්‍ය පරිමාණ, ගොවිගේ නිෂ්පාදන පිරිවේ ඉතා අධිකයි. මේනිසා දැන් ආණ්ඩුව ගහලතියෙන ගැසට එකට අනුව බිත්තරගෙඩියක් දුන්නොත්තේම, රුපියල් දහයයට පහළවත් අතර මිලාක් ගොවිහට අතේ පාඩුයි. පහුගිය කාලෙ පුරාවටම උඩාහ මදධ පාර්ණමාන් ගොවි වැටිලා වැටල වැටල වෙනකට මේනකොට ඉතුර වෙලාදිනතතුව සපික්තරයි වෙනදා සත්තු ලක්ෂ ගනංහදපු ගොවිියොත් අද සතු දෙතුන්දාහකට බැහලතියනවා හදන ප්‍රමාණේ. එනිසා මේ වෙනකොට රටේ නයකාර බවට පත් වෙලා දන. නයකාරු වෙලාද නයගවා ගඩ ැරිතත්වට පත්වෙල ඉන්න ගොවයා කබලෙෙන් ලිපට දාන ගැසට් එකක්තමයි ආණ්ඩුව ගැහුවයි. දැන් මේමනකට සංග කියීපයක් ආ්ඩුවත් එකක. සාා සාකච්චකරට පස ය විල්ල වා විත්තර ිය ුපයා ලි පට හතලි යිට. එන්න රපියල් පනහට වෙලඳ බොල එලියට දෙන්න. හැබැයිද මෙලට දීගන්න ෙරි කු හ ද පරමණ ගො ද රන්න ුපිය පනස්තුනක් වි වෙන්නේ නිස්්ාන පිව කවරගන්න හමද නි ගොියට ෑ සිදව ො ියට ෑ වෙලා. කටක ොස් වෙලා යෙන දැන් බැංකුවල බැන්කෝල්ට අයගවා ගන්න බෑ ඒ විතරක් නෙමයි දැන් වාහනවට ඉන්දනටිකනෑ ගොියගේ දැ භූමිතල් मिलල වැඩිවුණමේ ඒ පෙරේදා ඉතා ගණඩ බැරි ගනකින් එනිසා නි්පාදන පිරිවය ප්‍රවාණයමීදමටත් එකතු කරට පස්සේ දැවන්තමි ලක් බවට පත්වෙලා තියෙනවා එන්න දැන් කුඩා හා මධ්‍ය පරිමාණ ගොවිියන්ට තමන්ගේ කර්මාන්තය කර ග්ඩ බැරිතන්ඩැ වෙලා තියෙනවා. දැන්ම තර්කගේන්නේ ආණ්ඩුව බිත්තරගටිය ලොකු मिलලකින් වැඩිවෙලා තියෙනවා එනිසා පාරිබෝකයට ග්ඩබ. එනි මිලාඩු කරන්න ඕන කියන තර්කය නං අප හන ආඩුවෙන් රුපියල් හැට ිච් පා ෙඩ දැන් රපියල්ද සියයි කියීගුණකගේ වැඩිවෙලා තියෙනවද. පෙට්‍ර ලීට රපියල් එකසි ගාන්න තිබන දැන් පයා හසය පනහයි කියීගුණෙගේ වැඩිවෙලා තියෙනවද ූමිතල් රුපයාලසු තුනට තිබුණන ැන් රපාල් තුන්සය හතලයක් වෙනවා දැන් කීගුණයකින් පෙරේර වැඩි කරාද. එනිෙසා හැම්ම ද්‍රෞ්වයක්ම තුංගුණයකින් හතරගුණයක මිලවැඩිවෙලාතියනවා. බිතරගෙරයක් තිබන රපියල් සික විසට විතර. ැන් වෙලා තින හැටයිනං වැඩි වෙලාතින තුගලය. නිසා විශාල මිලවැඩිව මක්නෑ. ඉතින් දැන් විවිධ සගම් විශෂම බේගරහිමියෝ.ඒයවගේම ආපන සාලාහිමියන්ගේ සංගම වගේය ැ මෙවනු හැන් පටගරතින අපි කියනොය ගොලට කරුණ කරලා. පාංගටිය මල වැඩි කරනං ලේන්ිය මල වැඩගරනන් සෝතිිසි මිලවැඩි කරන. ත්තකගේ मिल වැිකරානං. ඒ मिलල වැඩිවීමට බලපෑව විත්තර ෙ විතරක්නෙයි. තරගඩියමිල ඩියුණේ මේ ඒෙේද ඩිකාල යක් නෑ බිතරගෙටියමිල වැඩියුනෙත් නිස්්පාද පිරිව වැඩිනි සල්ස අප ආ්ුවල ෝජනාවක් කරම. විත්තර ෙඩියේමල මීරත් වඩ අඩුවට දෙන්න පුළුවන් දෙන්න නමොකක්ද කරන්න ඕන දෙන්න නම් කරුණා කරලා බඩේරුු ටික ගන්නන්ට අවශ්‍ය කරන. කරුණා කරලා සෝයා අතුරුපල ටික ගෙන්න්නන් කරුණා කරලා ප්‍රතිජීවි අවසධටික අත්‍යවශ්‍ය ප්‍රමාණයට ගන්නන්න. ගන්නලා මේ ගන්නන ආහාර අමුද වෙටික සාධාරණ ලෙස ගොවියා අත කුඩාහා මධපරිමාණ ගොවිය අතටක් යන විදිට බෙදාහැරීමේ ජාලයක් හදන්න නැත්තම් මේ ගැතුලේ මාfiaිය වක්තියෙනවා ගෙන්න්නගන්න පිරිසක්කින්නවා. ගෙන්න්න ගැන බෙදාාහරි නො කීවදනින් අත ඩරගන අධධික මිලට විකුණුව එන් පස්සේ කඩාහා මධ්්‍යපාඩමාන ගොවයා සෙත්ත පෝච්චි. ඒ නිසා රපියයාල් හතලිස් පාටහතලිසායට බිත්තර දෙන්නට බෑ ගොවියයටට පනස්තුනක් නං වියදම හතලිස් පාට දුන්නාම රුපියයාලාටක් පාඩුයි. එනිසාම පාඩු දරගෙන තවතුලට යන්න බෑ ගොවිියට නයෙන් බෑ ඊල ැ පට ර විිත ගෙන ැ න් ද පත් ලාතියෙනවා ිතර ගියයා ැඩි අ සීරතාවකට පත්වෙලා තිෙනවා මොකද දැ සමහර යෝජනනා කරනු අපි බිතර විකුණන්න ම අඩුල සධාර නිලක්දන අප බිත්තර විකුණන්න. ැබැ ගොඩහම අධි පරිමාණු ගොවිියට ෆාම්ම ඇතුළේ සතිගනම් බිත්තර තියාගෙනන්න බෑ. ට හේතුව තමයි එදිනෙදා ආහාර අශ්‍යතාව සපුරගණඩ සත්තුන්ගේ ගොවියට ිත්තරට වික්ුණ ගන්න ඕන ගොව විතරටි ිපුුණ ගත්ත නැ ත ං හාරටික ගණඩ සල්ලිනෑ පැංපුණ ගේවා ගන්න සල්ලිනෑ ලිසිනි එක ගේවා ගන්න සල්ලිනෑ ඉදනැටිකගේෙ ගන්න සල්ලිනෑ. ඒ නිසා ගොවිය අට බිත්තර හිරකරග නිඉන්න බෑ නිසා සමාරු යෝජනා කරනවා අපි මස් බිතර ය නොකයිමු කියලා. දැන් භූමිතෙල් මිල වැඩි කරනු අත්ත එක්ක මාලු කැෑල්ලක් කොහොමටුවක් ක්ඩ වෙන්නේි නෑ මසුක් ගණන් තමයි ඒවගේම බිත්තරේ මිලත් දැන්ඊීට සාපේක්ෂෝක සාධාරණයි. මේක සාධාරණයි. ආණ්ඩුවට තියෙන හොඳමද. තමයි බිත්තර මස් පිටින්න් ගේන්න ලෑස්ටි වනේකනවී. අපි දන්නවා ආන්්ඩුව කැමතියි. හැමදේම පිටරටින් ගේන්් ආ්ඩුවේකට ලැස්ති. මතිවර ර සතුුයි පිටරටින්න් ගේෙන්න්ඩ මොකද පිටරටිින් ගේ න තරමට තමයි ඒ ගොල්ලන්ගේ සාක්කු පිරෙන්න්නේ. හැබ අපි කියනවා මේරටේ බිත්තර ගොවිියයා කුකුල් මස් නිෂ්පාදනය කරන ගොවයා බිත්තරවලින් මස්වලින් ස්වන්පෝසිත කරලාතියෙන්නේ ආනනේ කරන්න්න ඉඩක්ති කියල නෑ. අ්‍යවාශය ප්‍රමාණටත් වඩා වැඩියෙන් නිෂ්පාදනය කරන්න බිත්තරගොයා කුකුල්මස් ගොවයා සමත් වෙලා තියෙනවා. මේ හදන්නේ ඒ ව්‍යාපාරය අන්තිමටම බිඳවටටලා තමුුණන්නා සෙල පිටරටං ෙනල්ල කොමිස් ප ර ග ගඩනක් අපි කියනවා. ඒකට ලෑස්තිවෙන් එපා බිත්තර ගොවයා විනාස කරලා කුඩාහ මතේ පරිමාණ ගොවිිය විනාස කරලා නං මේ ගමන යඩෙයන්නේ මේ තියන බිත්තර කුණුවිත්තර බවට පත්වෙලා. අමුන්න්නාන්සේලාගේ ඔලුගේෙටිවලට එන දවස වැඩිකාලයක් නෑ. ඒනිසා අපෝ පාරට ගන්න ගන්න්ඩ ලෑස්ති වෙෙන්ඩෙ පා. අපි කියනවා ආ්ඩුව කරුණා කරලා මේ ගැට්ට එක අහුලගන්න ඕන බිත්තරමෙල තිීරණය කිරීම අදාළ සංගන්වලට මෙතක් ගොවිය අට දුන්නනං ඒ ගොවියගේ අයිතිය සුරකින් ඕන. ඒම නැත්තං රනිල් වික්්‍රම සිංහ මත්්‍යයා. ඔයා ඔයාගේ ආණ්ඩුව කුණුවිිත්තරවලින් සංග්‍රායක් ලබන්න ඉතාමාසන්නයි කියන ඒ බලපෑම අප ආණ්ඩුවට කරනවා. Lanka TV Daily News